ජනාධිපති නිල නිවසට පැමිණි ප්‍රවාහන සංගම් නියෝජිතයින් රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි පෞගිය කාලෙම තෙල් නැතුව පෝලිං වල හිටියා, ගෑස් නැතුව පෝලිං වල හිටියා. විශේෂයෙන් බස් අත ධාවනය කරන්න කොවිඩ් එකත් එක්ක අවුරුදු දෙකකට වගේ කාලයක් අපිට බැරි වුණා. ඉතින් අපි අද ඌට කළගුණ සලකන්න, ඌ මේ රට මේ තත්ත්වයට ගෙන අපේට කළගුණ සලකන්න අපි ඌට ඉදිරියේදී ජනාධිපතිතුමනි උදව් කරනවා කියලා ඌට පොරොන්දු වුණා. මොකද හේතුව දැන් මේ වෙනකොට රටේ ජනතාව සතුටින් ජීවත් වෙනවා. මොකද කවුරු කතා කරත් ගිහිලා බලන්න පුළුවන් හැමතැනම අපි 140ක් අපේ බස් අත සති අන්තයේදී කොයි හරි ට්‍රිප් එකක් යනවා. ඒ කියන්නේ එක්ක විනෝද චාරිකාවක් අධ්‍යාපන චාරිකාවක් එහෙම නැත්නම් වන්දනාගමනක් කර යනවා. ඒ සතුට නැති කරන්න අපිට දෙන්නේ හැකියාවක් නැහැ වෙන කණ්ඩායම් අරගෙන මේ රටේ. අද දේශපාලඥයෝ වෙන වෙන ගේම් ගහනවා අපි දකිනවා. අපි ගාව තමයි සංඛ්‍යාලයකට දින හැම රැස්වීමකම එකම කණ්ඩායම තමයි ඒක රැස්වීම වලට ගෙනල්ලා ජනතාව ඉන්නවා කියලා පෙන්වන්නේ. අපේ බස්සලින් මේ හැමදේම කරන්නේ. එනිසා අපි වගකීමෙන් කියනවා අපිට මේ රට ආපහු අඳුරට ගෙනියන්න දෙන්න බෑ. මේ ගිනි කන්දක් උඩ තියෙන මේ රටක් මේ මිනිස්සුන්ට විතරයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපිට නැවත අත්හදා බැලීමක් කරන්න ගිහිල්ලා ප්‍රවාහන වෘත්තිකයන් විදිහට නැවතත් අපිට පෝලිම් යුගය වර යෑමට සිදු වුවහොත් ඉතා දැඩි අසුවෘතාවයන් වලට අපි ලක් වෙන ඉඩකඩ වැඩි. මේ අවස්ථාවෙත් අපි බොහොම අමාරුවෙන් තමයි මේ සේවාව කරගෙන යන්නේ. නිසා අපි ඉදිරි මැතිවරණවලදී අතිගරු ජනාධිපතිතුමාට සහයෝගය පළ කරන්නත් එතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට එතුමා සමග එකතුව වැඩ කරන්නත් අපි එතුමා සමග පොරොන්දු වුණා.